ඇයි අපි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත තමයි ලබා දෙන්නේ 30ට උඩායට. හෙට වෙනකොට අපිට කෝවැක්ස් පහසුකම යටතේ පළවන තොගය 264,000ක ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නක ලංකාවට ලැබෙනවා. ඒ 264,000 ලැබලා දෙන්නේ අවුරුදු 60ට වැඩි අයට. දැන් එන්නත් කරන්නේ කරපු ග්‍රාම නිලධාරි වසම්වලම අපි දකින වැඩිපුරම අරන් තියෙන 30 සිට 60 දක්වා. ඒ නිසා ඒම ග්‍රාම නිලධාරි වසම්වලම 60ට වැඩි ජනතාවට ඒ එන්නත් තොගය ලබා දෙනවා. ඒ එන්නත් තොගය ලබා දීලා ඒ අවශ්‍ය කරන අපි ලියකි දෙතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ෂවින් සිල්වා මහතා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගත්තා. ඒ යුද හමුදා රෝහලේදී මෙම අවස්ථාව සඳහා ඉන්දියානු මහකොමසාරිස්වරයාද එක්ව සිටියා. මීට අමතරව දිවයිනේ ප්‍රවීණ කලාකරුවන් පිරිසක්ද එන්නත් ලබා ගැනීමට එක්ව සිටියා. කොරෝනා මර්ධන එන්නත් ලබා දීම සඳහා රුපියල් 1000ක අල්ලස් මුදල් ලබාගත් කාර්යාල කාර්ය සහායකයෙකු අතරංගුරගෙන තිබෙනවා. ඒ මර්ධන ප්‍රදේශයේ කොරෝනා මර්ධන එන්නත් කරන මධ්‍යස්ථානයකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ බස්නාහිර බුද්ධි කොට්ටාසයට ලද තොරතුරක් මත පොලිසිය කළ මෙහෙයුමකදී සැකකරු අතරංගුර ගත් බවයි.